එනිසා තමා මේ විවිධ උපක්‍රම දාලා දැන් සීමා නිර්ණය දාලා සභිකයෝ අඩු කරන්න ඕන කියලා විවිධ කතා කියලා මේ සභිකයෝ අඩු කරන්න ඕන නම් අපි කිය අපිත් හිතනවා මේ පහුගිය මැතිවරණය තුල නැති බරක් ප්‍රාදේශීය මත ඇති වුණා සභිකයෝ ප්‍රමාණය දෙගුණ වුණා ඒ වගේම අනිත් පැත්තෙන් හැම අයවැයක් අවසාන වෙනකොටම අර්බුදයක් නිර්මාණය වෙනවා අයවැය හැම දෙසැම්බර් මාසෙම හැම ප්‍රාදේශීය අර්බුද එනිසා මේ අලුත් පනත යම්කිසි සංශෝධන අවශ්‍යයි කියන එක අපි පිළිගන්නවා හැබැයි මේ සංශෝධන වලට මුවා වෙලා මේක කල් දාන්න කොහෙත් මෙරෙදෙන්න බෑ එනිසා අපිට අවශ්‍ය නම් මැතිවරණ දිනේ අපි නියම කරගමු ඉස්සරලා මැතිවරණ දිනේ නියම කරලා ඊට පස්සේ අපි පරණදිබේ පනතට අපි එක දවසක පාර්ලිමේන්තු විවාදයකින් තුලින් නැත්තම් ඒකමතිකව අපිට පුළුවන් පළන පාදසභා පනතට අපිට යන්න ඒ පනත අවුරුදු ගණනාවක් ක්‍රියාත්මක වුණා කිසිදු අර්බුදයකින් තොරව එනිසා ඒ ප්‍රාදේශීය පනත ඉතාම බලසම්පන්න ඒ තුල අලුත් නායකයෝ නිර්මාණය වුණා දැන් අද වහලු නිර්මාණය වෙන්නේ ආසන සංවිධායකවරයාට හිතවතට මේ තරහ මන්ති දුර ලැබෙන්නේ හැබැයි අර ක්‍රමයේ තිබුණා නම් දක්ෂයාට මනාප ක්‍රමයේ තුල උඩ ඉස්සලා ඇවිල්ලා ඒ ඉතින් ඉහාට ප්‍රාදේශීය භාවයෙන් පළස භාවයට එන්න පුළුවන් වටපිටාව නිර්මාණය කරගැනීමේ හැකියාව තිබුණා ඒ නිසා මම හිතනවා අලුත් පනත වෙනස් කරගන්න මේකේ අවශ්‍යතාව වෙනස් කරලා යුතුය නම් මම හිතනවා සුදුසුම තැන යන්න ඕනේ ප්‍රාදේශීය භාව පරණ පනතට ඒක එකම කාරණය තමයි වීදම් වැඩි කියන එක අපි කියනවා වීදම එදාට වැඩි අද කොට්ටාසේ තුල විශාල තරගයක් ඇති වෙලා තියෙනවා ඒ නිසා විශාල වීදමක් දැනුත් සිද්ධ වෙනවා හැබැයි අර ක්‍රමයේ වීදම වැඩි නම් ඒකටත් මැතිවරණ ප්‍රතිපාදන තුලම නීතිය අනුමත කරලා තියෙනවා පෝස්ටර් අලෙවි ගහන්න බෑ කියලා පෝස්ටර් ගහන එක නීතියෙන් තහනම් කරලා තියෙනවා හැබැයි පෝස්ටර් ප්‍රින්ට් කරන්න තහනමක් නැහැ එතකොට පෝස්ටර් ප්‍රින්ට් කරන තැනම නතර කරන්න පෝස්ටර් අලවන එක ඉබේම නතර වෙයි මුද්‍රණය කරපු කට්ටියට දඬුවම් දුන්නා නම් මේ මුද්‍රණය කරන එක නතර වෙයි එහෙම තැනකට යන්නේ නැතුව මේක වීදම ඕන විදිහට සීමා කරන්න හැකියාව තියෙනවා පස්සේ පෝස්ටර් ප්‍රින්ට් කරන්න අවස්ථාව දීලා ඇලෙවුවට පස්සේ පොලිසියට තව වීදම් කරලා ඒක ගලවන්නත් විශාල වීදමක් යනවා ඒ නිසා මේ වීදම් අඩු කරන්න පුළුවන් ක්‍රමවේද මේ නීතිය තුලම තියෙනවා ඒ නිසා වීදම නම් ප්‍රශ්නයක් තියෙන පරණ පනත තුල යන්න මම හිතනවා මේක නීතිය හරියාකාරව මේ තියෙන නීතිය අලුත් නීතිය අවශ්‍යත් නැහැ මේ තියෙන නීතිය ක්‍රියාත්මක කරපුවම අපිට පුළුවන් වෙයි එතෙන් ඒ නිසා මේ පනත පිට පිළිබඳ දාලා සභිකය ප්‍රමාණය පිළිබඳව දාලා සහ සීමා නිර්ණය ගැන කියනවා දැන් අර මම දැක්කා නගර සභා ගණනාවක් ප්‍රාදේශීය සභාවත් එක්ක අනුබද්ධ කරන්න යනවා එතකොට ඒ හරහා සීමා නිර්ණය ගැන ගැටලුවක් ඇති කරලා මේ ප්‍රාදේශීය සභා කල් දාන්න තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා උත්සාහ කරන්නේ ඒ නිසා අපි කොහෙත්ම විපක්ෂයේ විදියට අපි සියලුම පක්ෂත් එක්ක අත්වල් බැඳගෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වලපල්ලට දාන්න මැතිවරණ සිතීම අකුලන්න කොයි වෙලාවෙත් අපි ඉඩ තියන්නේ නැහැ කියන එක අපි රජයට මතක් කරලා තියනවා වගේ මේ වෙනුවෙන් අපි මේක මෙතුවක් කාලයක් යට ගිහිලා තියෙන අරගලෙව්වත් පණ ගන්නවන්න අපි සූදානම් වෙනවා කියන එක ආණ්ඩුවට මතක් කරනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට 2018 පළාත් සභාව හැංගුවා වගේ මේ සැරේ පළාත් පාලන මැතිවරණ නම් හංගන්න අපි ඉඩ තියන්නේ නැහැ කියන එක අපි බොහොම වගකීමෙන් කියනවා. ඒ නිසා අපි ඉල්ලනවා මෙරට අද තියෙන දැවෙන ප්‍රශ්න හඳුනා ගන්න අද ගොවිතැන විනාශ කරලා